සමගි ජන බලවේගේ ජාතික ජන බලවේගේ දෙමළ ජාතික සන්ධානයේ මුස්ලිම් කොංග්‍රසය ඇතුළු මේ විපක්ෂ තියෙනවානේ. විපක්ෂ බලයට පත් කළ වැඩකුත් නැහැ. මොකද ඒගොල්ලෝ නායකත්වය ගත කරන්නේ සඳහා විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නැහැ. පොහොට්ටුව බොහෝ දුරට අවසන් වෙයි. වෙන අපේක්ෂකෙක් හොයාගන්න බැරුව නාමල් රාජපක්ෂ මේ පරදින ඡන්දයකට දාගන්න සිද්ධ වෙච්ච එක විසින්ම තේරෙනවා. පොහොට්ටුව එහි ගමනක අවසානය කරා ගමන් කරමින් තියෙනවා. අන්තිමට රාජපක්ෂලා පෙන්නලා ඡන්ද කීයක් හරි දැහ ගන්න පුළුවන්ද කියලා බලන්නේ. අපි නැතුව පොජන පෙරමුණට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැලියක් තියන්න පුළුවන් නම් තියලා පෙන්වන්න කියනවා. පොහොට්ටුවේ අයිතිකාරයෝ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් විතර ඉන්නවා. මේ රනිල් වික්‍රමසිංහ ජනරාල සහයෝග දෙන්න මේක මේ සුළුතරයකට මේ පක්ෂයේ අයිතිය තියාගන්න එක වැරදි. අපි මේ පක්ෂයේ අයිතිවාසිකමත් ජනාධිපතිවරණයෙන් පස්සේ අපි පොහොට්ටුවේ බලය ලබා ගන්නවා. නැත්නම් පොහොට්ටුව නමට තියෙයි අපි බලය ලබා ගන්න. අදූෂිත පාලනයක් අවශ්‍යයි නම්, අදූෂිත නායකත්වයක් අවශ්‍යයි නම් ඒක සජිජ්ජෙන් ගන්න බෑ. දූෂිතයි. මම නෙවෙයි ඒක කියන්නේ. පොන්සේකම පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේදී කිව්වා, එයා සභාපතිනි, මේ සජිත් මේ රටේ ජනාධිපති කරොත් මේ රටේ ජනතාව ගෝඨාභයට අන්ත රටක් හැදෙනවා කිව්වා. මෙයා මේ බස් බෙදන්නේ, රෝහල් වලට පහසුකම් බෙදන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි, කැසිනෝ සල්ලි වලින් කිව්වා, කුඩු සල්ලි වලින් කිව්වා, කළු සල්ලි වලින් කිව්වා. මං කියන එක බැහැර කරන්නකෝ, සභාපතිතුමා කියන එකවත් පිළිගන්නේ නැද්ද මං අහන්නේ. ලාල්කාන්තත් හඳුන්නෙත්තිත් පාර්ලිමේන්තු අසලට ගිහිල්ලා ඉතින්ට ජනතාවට එන්න කියලා පාර්ලිමේන්තු අත්පත් කරගෙන පාර්ලිමේන්තු ගිනි තියන්න උත්සාහ කරේ. හැබැයි ඒ වෙලාවේ නිර්පාක්ෂික අරගලකරුවන්ගේ නායකත්වය පාර්ලිමේන්තු අත්පත් කර ගැනීම සහ පාර්ලිමේන්තු ගිනි තැබීම වැළක්වුවා. ලාල්කාන්තට හඳුන්නෙත්තිට කරගන්න අවශ්‍ය දේ කෙරුන්නේ නැහැ. ලාල්කාන්ත නම් මේ ප්‍රකාශ දැන් අවුරුදු ගානක ඉඳන් කරනවා. මේ අරගලකරුවන්ට එන්න කියලා පාර්ලිමේන්තුව එදා විනාශ කරන්න. හැබැයි ඉතින් මේ රටේ අනාගතයේ ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් ගන්න ඉන්න පිරිසගේ බලාපොරොත්තුව මොකද්ද කියලා දැන් බොහොම හොඳට කියන ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන නීතියට ගරු කරනවා කියලා. නීතියට ගරු කරනවා නම් අනුර කුමාරට පුළුවන් එයාගේම පක්ෂේම ඉන්න එක්කෙනා තමයි මේ ප්‍රකාශ කරන්නේ. තමන්ගේ පක්ෂ මිනිස්සු ඉස්සලා හදන්න එපා. පක්ෂේ නායකයා හැටියට පුළුවන් ලාල්කාන්ත විරුද්ධ කටයුතු කටක් කරිනවාද? කටක් කරින්න බෑ ඒගොල්ලන්ට. ද බංග්ලාදේශයේ පාර්ලිමේන්තුවක් නැහැනේ. පාර්ලිමේන්තුව කුඩු මට්ටම් කරලා තියෙන්නේ. රට සංසුන් කරත් මන්ත්‍රීවරුන්ට රැස් වෙන්න බෑ. පාර්ලිමේන්තුවක් නැහැ. ඒක ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. ඉතින් මේ රටෙත් එදා මේ ජනාධිපතිවරයා ඒ වෙලාවේ ඒ අවස්ථාවේදී මැදිහත් වෙලා කරේ නැත්නම් අපේ පාර්ලිමේන්තුවරත් මෙච්චරම තමයි වෙන්නේ.